දීක්වාණි මහත්මයා සහ මහතිර් මොහමඩ් මහත්මයාගේ මේ එකතුවට මොළහතානොත් එකතු වෙලා තියෙනවා. මොළහතානොත් එකතු වෙලා දීක්වාණි මහතිර් මොහමඩ්ත් එකතු වෙලා අපි හිතුවේ නැහැ කවදාවත් ගෑස් පෝලිං වල ඉන්න වේවි, කිරිපිටි පෝලිං වල ඉන්න වේවි, පොහොර නැති වේවි, ගොවිය අසරණ වේවි, දීවරය අසරණ වේවි, දරුවන්ට අධ්‍යාපන නැති වේවි, ගුරුවරු මහපාරේ බහිවි, ආර්ථිකය මේ කම්බස්ථාන වේ කියලා කවදාත් හිතුවේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරණයට කලින් බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වා අපි ගේන්නේ ටර්මිනේටර් කෙනෙක් කියලා. ටර්මිනේටර් කෙනෙක් කියන්නේ කවුද? අධිපතිවාදී. දැන් අධිපතිවාදී ඇත්තටම කම්මුතුයි. කම්මුතුකාරයෙක් ගෙනල්ලා අද අධ්‍යාපනයේ කම්මුතුයි. කෘෂිකර්මාන්තයේ කම්මුතුයි. අපනයනයේ කම්මුතුයි. කිරිපිටි කම්මුතු වෙලා තියෙනවා. ආහාර පාන කම්මුතු වෙලා තියෙනවා. ගෑස් කම්මුතු වෙලා තියෙනවා රැකියාවන් කම්මුතු වෙමින් පවතිනවා ඒ මදිවට අද ජනතාවගේ ජීවිතත් කම්මුතු කරමින් පවතිනවා මේ අය ඒ නිසා අත්ත වශයෙන්ම මට හිතෙනවා විමල් වීරවංශ මහත්මයා එක්ක බොරු කිව්වා නැත්නම් එතුමාගේ නොදන්නා කමට කියපු ගොන් කතාවක් ඒක හැබැයි බැසිල් රාජපක්ෂ මහත්මයා ඇත්තටම කියලා තියෙනවා අපි කම්මුතුකාරයෙක් ගෙනල්ලා අපි ආණ්ඩුව අරගෙන මේ රට මේ රටත් ජන සමාජයත් කම්මුතු කරනවා කියලා එතුමා කියලා තියෙනවා. අන්න ඒක තමයි දැන් වෙලා තියෙන්නේ සහ වෙමින් පවතින්නේ. ඒ නිසා ජනතාව දැන්වත් සීබුද්ධියෙන් මේ අය කියන කතා ටික තේරුම් ගන්න ඕනයි කියන එක පළමුවෙන්ම කියන්න ඕන. දෙවෙනි කාරණය තමයි දැන් මේ ආණ්ඩුව දැන් පෞගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගත්තා කිරිපිට වලට ආනයන බදු මේ සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා. දැන් මම දැක්ක ඊට පස්සේ ගුණදාස අමරසේකර මහත්මයා විපක්ෂයට සහයෝගය දෙන කෙනෙක් නෙමෙයි මේ ආණ්ඩුව ගේන්න විශාල වැඩ කොටසක් කරපු ඒ කඳවුරේම ඉන්න කෙනෙක් ජනාධිපතිතුමාට ලිපියක් ලියලා තියෙනවා මෙට්‍රික් ටොන් 40,000 ගාණක් වරාය ආසන්නයේ තියෙද්දි තමයි මේ ආනයන බදු අයින් කරලා තියෙනවා කියලා තියෙනවා. එතකොට මේ කිරිපිටි ආනයනය කරන නව ශ්‍රී ලංක සමාගමට මේ වගේ බදු අයින් කරලා මේ සහන ලබා දීලා මේ වංචාවන් කරන්න ඉඩ දෙන්නේ කාගේ ඌමනාවටද කියන එක ආණ්ඩුව පැහැදිලිව කියන්න ඕන. ඒ මදිවට දැන් රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් ඉල්ලනවා ආනයන බදු අයින් කරයින් පස්සේ. අපිට නම් හිතෙනවා ඔය 200 කෙසේ වෙතත් 100ක් ලබා දෙයි කියලා. එනිසා මේ නව ශ්‍රී ලංක සමාගම සහ ආණ්ඩුව අතර අභිරහස් සම්බන්ධයක් කරහා තමයි මේ කිරිපිටි පෝලිං ඇති වෙලා ආනයන බදු අයින් කරලා අනාගතයේදී මිල වැඩි වීමක් වුණත් වෙන්න පුළුවන් කියන එක අපිට ඉතාම පැහැදිලි. Breaking.lk